Minimia, mi pini alan minimia, gianu sata. Mia pir mi sata. Nembalan loko. Gianu sata age hisa sihin. Istirahata ulsa bahawayak tiyen. Pir mi sata age hisa palal. Ada pini tin gianu sata ne. Ne, ada pini katawak ne. Ada pini sangkalpe berdi matea. මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනදා වගේ අද දවසෙත් නාගින් කීප දෙනෙක්ව බේරගෙන යන්න තමයි මේ සූදානම් උනේ. නිවසක් අයිනේ තිබුණ පොල් ගොඩක් ඇතුළට ආපු නාගයින් 3 දෙනෙක් අල්ලලා බැරල් එක දාගෙන ඉන්නවා කියලා කතා කරා. ඉතින් ඒ සර්පින් තුන්දෙනා අරගෙන එන්න යන්න තමයි මේ සූදානම් උනේ. අපි ගිහිල්ලා ඒ නාගෙන් අරගෙන ඉමු. මම දැන් මේ ෆෝන් එකට ගත්තා වැඩ කරේ නැහැ. ඌදේ බලන්න ගියානේ. දෙවි ඉන්නේ. අම් පෙළඳ මේ මෙතන බැරලගෙන මම ඉන්නේ. ඌට දා එකගෙන එන්න. මේක ඇදුලි? ඔය බෝතල් ටිකක් කින්න. ආ බෝතල් ටිකක් නොප්පේ යන්නේ. ගහනවා. කොහෙද හිටියේ මේ කට්ටිය? ආ කොල්ලෙලි ගොඩ. ආ නර ඔතන ගහලා කොල්ලෙලි ගොඩ. ආ සුද්ද පවිත්‍ර කරනකොට හම්බුනේ. ඔව්. මේ මෙයා නම් අර යහපැත්තේ ගෙදරට උදේ ගිහින් හිටියේ. හා හා. මේ දෙන්න අලල ඉවරනකොට එයා මෙයා ආය ආවා. හා හා හා. එතකොට තුමල්ල දකට අනෙත් දෙන්න මේක ඉන්නවා. ගොඩක් ලොකුයි. කොල්ලෙලි ගොඩ මේ මෙතන මේ වැටායිනේ තියෙනවා නේද? ඔව් මේ මේක හමුලට එන්න තමයි හිටියේ දෙන්නම. වෙන හිම තියනට තිබ්බද? වෙනවත් නම් තිබ්බේ නැහැ. අල්ලගෙන දාලා එකක් ලගල ඉතුරුටක සුද්ධ කරනකොට අරත් එක්ක නම් මේ අස්සේ බෙනහිම නෑ නේද? තිබ්බේ නෑ නේද? තිබ්බේ නෑ කලින් හරේ හරින්ද නෑ ගොඩක් වෙලාට මේ කාලේදී සත්තු සංවාසයේ යෙදෙන සමහර ප්‍රතිවල බිත්තර දාලා තියෙනවා. ඔව්. ඒක දැන් මෙතන දෙන්නේ හිටියානම් ඔව්. බොහෝ වෙලාවට බිත්තර දාලා තියෙන්නත් පුළුවන් ඒකයි මම බැලුවේ. මෙතනම තමයි හිටියේ හැබැයි. දෙනයක් නම් මොකුත් තිබ්බේ නෑ අපි අයින් කරෙත් නෑ. ඒ තිබ්බ පොල්ලෙන් තමයි ඔහොම මස් කරලා දිගට දැම්මේ. ඒක තමයි දැන් ওই වගේ සුන්බුන් තියෙනකොට සර්පියෝ රින්ද රින්දනවා. ගොඩක් තියෙනවා ගොඩක් ආව බල්ලා යන්න. ඔයාල බෝතලෙ හිල් කරලා චුට්ටක් දාලා තියෙනවා. හා හා. යස් තර. ඕ මෙන්න මේ වගේ අය තමයි ටිකක් අවදානම්. ඔව්. සත්තු පොඩි ඉනේ. ඔව්. වේගින් මෙයක් මේ අතර මේගොල්ලෝ බයයි පොඩි සත්තු බයයි. බය නිසාම ඕනම කෙනෙකුට සෙනිකුත් දෂ්ට කරලා ඉවරලා හැංගෙනවා. අර ලොකු සත්තු වගේ නෙවෙයි. මේ ටයිමි. අර දෙන්නටම් පිටරක් ගෙනල්ලා දාලා තිනු පිටර ගෙනලත් නැද්ද කොහෙද? ආ නෑ නෑ එහෙම ගිනේ නෑ. අනේ අපරි වෙන එක ඉන්නේ ඉන්නේ. නම් වාසේ කිචුරි අගය එකගෙන එන්න කියන් කරේ. කොහෙද? නාවට නාන්න ගියමත් දී දෙන්න. ඔව්. ජෝඩුවක් තමයි. ජෝඩුවක් නේද? ඔව්. අභිජනන කාලෙන් ඒකයි දෙන්න ඇවිල්ලා හැංගිලා ඉන්නේ ඇත්තේ. දැන් මේ කාලෙට මේගොල්ලන්ට මේ ආහාර දුන්නට
ගන්නේ නැහැ. ආක්ම වර්ධනය වෙච්ච සත්තු නෙවෙයි. නමුත් ඉති පරිණත වෙලා ඉන්නේ. දැන් සාමාන්‍ය පිරිමි සත්තු අපිට හම්බ වෙනවා ඉතාම විශාල ප්‍රමාණයේ නාගය. මේ දෙන්නත් සාමාන්‍ය අඩි 5ක් 5මාරක් විතර වගේ වර්ධනය වෙලා ඉන්නේ. දැන් මේ මෙයාලා මේ බලන්න පුළුවන් මෙන්න මේ දැන් ජෝඩුවක් නෙමෙයි. එතකොට කෙනෙකුට හිතා ගන්න බෑ මේ පිරිමි සතා කවුද ගෑන් සතා කවුද කියලා. මම දැන් මේ දෙන්නම එකවර අරගත්තේ මේක දැන් හොඳ අවස්ථාවක් මේ දෙන්නේ ජෝඩුවක් කොහොමද ගෑනු සතා පිරිමි සතා වෙන්න හඳුනගන්නේ කියලා. දැන් මේ මේ ඉන්නේ. මෙන්න මේ හිස කුඩා ප්‍රමාණය. මේ කියන්නේ ඉස්සරහට මුල් ස්වභාවයක් තියෙන හිස. මේ ඉන්නේ ගෑනු සතා. මෙන්න මෙයා මේ පෙනී යල්ලන්නේ මෙන්න මෙයා ගෑනු සතා. මෙයා පිරිමි සතා. දැන් බලන්නකෝ ගෑනු සතාගේ හිස සිහින් ඉස්සරහට මුල් ස්වභාවයක් තියෙන. පිරිමි සතාගේ හිස පළල්. අඩපෙණේ තියෙන්නේ ගෑනු සතාගේ නේ. නෑ අඩපෙණේ කතාවක් නෑ. ඒ අඩපෙණේ සංකල්පයේ වැරදි මතයක්. දැන් ගොඩක් අය මේ අඩපෙණේ කතාව කියන්නේ මේ සත්තු පිළිබඳව හරිය දැනුමක් නැති නිසා. ඒ කියන්නේ පෙණේ භාගයක් තියෙන සතා ගෑනු සතෙක් විදිහට හඳුන්වන්න උත්සාහ කරනවා. ඒ ඇත්තටම මෙහිම අඩපෙණේ කතාවක් නෑ මේ ගෑනු සතෙක්ගේ. අඩපෙණේ කියලා කියන්නේ ගොඩක් අයට අර ඒගොල්ල කියන්නේ පෙණයක් සරහට අල්ලපුවාම එක පැත්තක් නැතුව පේන්නේ. ඒක නේ නේද? ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ මේ සත්තු අතර සටන් නැති වෙන. මොකටියෙක් වගේ සතෙක් අපා කෑවොත් තුවාල වෙනවනේ. ඒ තුවාලේ කැළල තමයි මේ අඩයක් විදිහට පේන්නේ. දැන් බලන්න මේ පිරිමි සතා මෙයාගේ හිස පළල්. පළල් නේ. ඒ කියන්නේ මේ ඇස් දෙකට පිටුපසින් මේ තියෙන විස ග්‍රන්ථි දෙක පළල්. ඒ වගේම තමයි පිරිමි සත්තු ආවේගශීලී. දැන් මෙයා මේ ගෑනු සතා මේ බලන්න හිස ඉස්සරහට උල් ස්වභාවයක් තියෙනවා. හරියට මේ අපි දියනයි දැකලා තියෙනව නේද? වතුර ඉන්නේ දියනයි. ඒ දියනයත් සාමාන්‍ය මෙන්න මේ වගේ තමයි හිස බැලු බැලමටම. හැබැයි ඉතින් අර දෙන්නගේ ලුකු වෙනසක් තියෙනවා. අරුගේ තුවාලවල ඉස්සරහට නෑ නේද? නෑ තුවාල නෑ. ඔව් චූට්ටක් තුවාලයක් වගේ තියෙනව නේද? පැත්තකින් මත් එක දැන් දැක්කේ. ඔයා කියනකොට. මොකක්ද කියලා දැල්ලුවේ? ඒකෙන් අද ඇදෙටි ඒකෙම තියලා අල්ලගෙන හා 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 නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ පොඩි තුවාලයක් ඒ වගේ මේ තුවාලයක ඉතින් ස්වභාවිකවම හොඳ වෙනවා දැන් ඇත්තටම මේගොල්ලෝ මේ යුගල විදියට හම්බෙන්නේ අප්‍රේල් මැද ඉඳන් මැයි ජූනි ජූලි මාසවලදී තමයි වියලි කලාපයේදී මේ සත්තු මේ යුගල විදියට හම්බෙන්නේ ඊළඟට සැප්තැම්බර් ඔක්තෝබර් වගේ මාසවලදී විස්තර නිදහස් කරනවා ඒක එහෙම වෙනවා ප්‍රදේශවලින් ප්‍රදේශවලට උනාට මම ගොඩක් වෙලාවට වියලි කලාපේනේ අපි මේ ජීවත් වෙන්නේ. ඒක වියලි කලාපේ මම දෛනිකව මේ නාගය මේ විදිහට ගෙවල් වලට එනවා ඉවත් කරනවා. ඉතින් මම අර අත්දැකීමෙන් කියන්නේ ගොඩක් වෙලාවට මේ මැයි, අගෙන අප්‍රේල් මැද මැයි ජූනි. ওই මාස තුනේදී මේ සත්තු එකතු වෙනවා. ගෑනු සතා පිරිමි සතාත් එක්ක සංසර්ගය යෙදෙනවා. ඊළඟට අගෝස්තු මාසෙන් පස්සේ අගෝස්තු මාසෙත් ඇතුළත්ව සැප්තැම්බර් ඔක්තෝබර් වගේ මේගොල්ලෝ බිත්තර දානවා. ඒක මේ මාස තුනේම වෙනවා. ඊළඟට මාස රැස ආරම්භ වෙනකොට මේ දාපු බිත්තර වලින් කටව නිදහස්සල යනවා. ඒකට සාමාන්‍ය මේ වගේ නාගයෝ වසරකට එක් වතාවයි බිත්තර දාන්නේ. බිත්තර පහත් 42ක් වගේ උපරිමයක් දක්වා බිත්තර දානවා. මේ පරාසය තුල. හරියටම කියන්න බෑ. සමහර සත්තු විතර 15ක් විතර දානා ඉන්නවා 20 25 30 40 විතර ප්‍රමාණය ඒ සතාගේ ශරීර ප්‍රමාණය හැටියට දාන විතර ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ওই විතර වලින් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගැරන්ටි පැටව නයි පැටව නේද? ඔව් එහෙම වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් නාගයෙක් නැයිනක් එක්ක විතරයි සංවාසය දෙන්නේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද කවමදාකවත් නයි ගැරන්ටි එක්ක එකතු වෙනව නේද? ඉතින් ඒ නිසා ඒ විතර සියල්ලෙම නයි පැටවන් තමයි එළියට එන්නේ. එයා ගොඩාක් මේ
සාමාන්‍ය ජනවහාරයේදී මිත්‍යා මත සමාජගත වෙලා තියෙනවා. මේ බිත්තර වලින් විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ සර්පයන් එළියට එනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නාග යුවලක් කියන්නේ මේක සුවිශේෂයි. මොකද මෙහිම යුවලක් විදිහට අපිට දැක ගන්න ලැබෙන්නේ මේ කාලේ පුරාවට විතරයි. එහෙම නැත්නම් මේගොල්ලෝ තනි තනිව තමයි ඉන්නේ. දැන් මෙහිම සංසර්ගයේ යෙදුනට පස්සේ ඊළඟට නැවත ආපහු බිත්තර දැමීමේ කාර්ය කරන්නේ ගෑනු සතා. ඒකලා බිත්තර සංරක්ෂණය, කියන්නේ මේ සංරක්ෂණයක් වගේ තමයි කරන්නේ. ඒක ආරක්ෂා කර ගැනීම. වෙනත් විලෝපීය සත්තුන්ගේ ඒ බිත්තර වලට හානි වෙයි කියලා ආරක්ෂා කර ගැනීම කරන්නේ ගෑනු සතා. පිරිමි සතා රැඳින්නේ. හැබැයි කලාතුරකින් පිරිමි සත්ෙක් ඉන්න පුළුවන්. දැන් හිතන්නකො කිකිලියක් බිත්තර රකින්නවා වගේ රකීමක් කරන්නේත් නැහැ. ඒකට බිත්තර ටික නිදහස් කරනවා බිනේක ඉතාම ආරක්ෂිත තැනක. ඒ ආරක්ෂිත තැන පරිසර උෂ්ණත්වයේ මනාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වභාවිකවම පරිසර උෂ්ණත්වයෙන් තමයි බිත්තර පීත් වෙලා බිත්තර වලින් පැටව් එළියට එන්නේ. එතකොට මේ කොයිම වෙලාවකවත් කිකිලිය බිත්තර රකින්නවා වගේ මේ සර්පිය බිත්තර වටා ඇවිලා බිත්තර රැකීම කරන්නේ. එයක් කරන්නේ වෙනත් විලෝපීය සත්තුන්ගෙන් බිත්තර ටික ආරක්ෂා කර ගැනීම පමණයි. ඉතින් සාමාන්‍යයෙන් දින 58ක් 62ක් අතර කාලයකදී බිත්තර වලින් පැටව එළියට එනවා. ඒ පැටව එළියට එනකන් එයා කරන්නේ වෙනත් සත්තු, අර මං කිව්වේ මුගටි වෙන්න පුළුවන්, තලගොයි, කබරයි වගේ සත්තු වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගෙන් බිත්තර රැක ගැනීම පමණයි. ඒකයි ගොඩක් වෙලාවට බෙනේක ඉන්නව දකින්නවා, ඔළුව දානවා, ඒකලා අහපව ඇතුළට ගන්නවා. නේද? අපිට මාසයක් දෙකක් වගේ කාලෙක පුරාට ඕක දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ කාලේ පුරාටම ඇත්තටම මේ සත්තු කරන්නේ ඒ බිත්තර ආරක්ෂා කරගන්නේ. ඊට පස්සේ බිත්තර වලින් රටාව ඊට ආවට පස්සේ හැමෝම විසිරලා යනවා. නැහේ, එතන සමහර ජන ප්‍රවාද තියෙනවානේ. දැන් මේ මව් සතා බිත්තර ටික දාලා රැකලා පැටව එළියට ආවට පස්සේ පැටව ටික ගිලිනවා. ගිලලා කටපල්ලේ බේරෙන සත්තු විතරයි රැකෙන්නේ කියන මතයක් තියෙනවා. ඒක බොරුවක්. ඉතින් හිතන්නකෝ මාස දෙකක් වගේ කාලයක් පුරාවට මේ නැයිනක් බිත්තර රකීද තමන්ගේ පැටවුන් ගිල දාන්නේ. ඒ කාලේ පුරාවට මෙයා ආහාර ගන්නෙත් නැහැ. එළියට යන්නේ නැහැ. හරිම දුෂ්කර කාලයක් ගත කරන්නේ. මාස දෙකක්ම බිත්තර ටික රැක ගැනීම තමයි කරන්නේ. ඈතට යන්නේ එයාගේ බිත්තර වලට කවුරුත් හානි කරයි කියලා. දැන් මේ උඩට එන්නේ පිරිමි සතා. ඇත්තටම මේ අභිජනන කාලයේදී මේගොල්ලන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි. හැබැයි ලේසියකින් කෙනෙකුට දස්ත කරන්නේ නැහැ. මොකද ආහාර ගන්නෙ නැහැ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයේ තියෙන්නේ වර්ගය බෝ කිරීමනේ. මේ කාලයේදී මේගොල්ලෝ ගොඩාක් උත්තේජනය වෙලා ඉන්නේ. හදිසියේ හරි දස්ත කිරීමක් වුණොත් එහෙම වැඩි විෂ ප්‍රමාණයක් මුදා හැරෙනවා. මේක ලොකු ගැටලුවක්. ඉතින් ඇත්තටම දැන් මෙහෙම යුවලක් විදිහට ඕනෑම කෙනෙක්ගේ වත්තක ඉන්න පුළුවන්. එහාට මෙහාට නේද? එකට එතිලා තමයි මේගොල්ලෝ මේ ඒ කාර්යය යෙදෙන්නේ. සමහරලාට සති දෙකක් තුනක් වගේ කාලයක් ඒ කාර්යය යෙදෙනවා. හැබැයි කාටවත් පිළිහරයක් කරන්නේ නැහැ. ඒකෝ මිනිස්සු විදිහට දැනගන්න ඕනේ මේගොල්ලන්ට පිළිහරයක් නොකරේ. මොකද මේ වර්ගය බෝ කිරීමේ කාර්යය හැම සතෙකුටම අවශ්‍යතාවය. මේගොල්ලෝගේ පැවැත්ම තියෙන්නේ ඒ නිසානේ. දැන් අපි කැමති නෑනේ නේ අපේ ජීවිතවලට බාධා කරනවට කවුරුත්. ඒ වගේ තමයි මේ සත්තු. ඒගොල්ලෝ අර අපේ නිවෙස් අවට ආසන්නව ඉන්නවා නම් ඉවත් කර ගැනීම කරන්න ඕනේ. හැබැයි කොයිම වෙලාවකවත් භූමි තෙල්, පෙට්‍රල් වගේ දේවල් ගහන්න හොඳ නැහැ. එහෙම ගැවුවොත් මේ සත්තු මරණයට පත් වෙනවා. ඒක ලොකු හිරිහැරයක්. ඉතින් අපි හරිම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද කුඩා දරුවෝ ඉන්නවා නම් මේ වගේ සත්තුන්ගෙන් ඒගොල්ලන්ට හානි වෙන්න පුළුවන්. නිතර සෙල්ලම් කරනවනේ. ඒගොල්ලන්ට දැනුව දෙන්න ඕනේ මේ වගේ දරු මේ සත්තුන්ගේ හානි නිසා ඒ සීමාවට නොයා ඉන්න කියලා. සරලව කියනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ගේ අවට වටපිටාව නිරන්තරයෙන් පිරිසිදුව පිළිවෙලට තියාගන්නේ. එහෙම තියාගත්තොත් මේ වගේ සත්තු රැඳින්නේ. දැන් එතන අර සුද්ධ පවිත්‍ර කරනකොටනේ දැක්කේ නේද? යාළගේ ආරක්ෂාව තමයි ඒ රැඳිලා ඉන්නේ. ඊට පස්සේ නැවත අහපව් ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්, පේන්න වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ අර අභිජනන කාලය ගත කරන වර්ගය අභෝ කරන එක. ඇත්තරම මේ හරිම අසරණයි මේ සර්පය. මොකද ඒගොල්ලොන්ට මේ කතා කරන්නද අත්කපුල් නැහැ නේද? ඇහෙන්න කන් දෙකක් නැහැ. කරනවා නම් සියල්ල කරන්න තියෙන යගේ කටින් පමණයි. ඒ නිසා තමයි ඒගොල්ලොන්ට පැවැත්ම සඳහා විස ලබා දීලා තියෙන්නේ. විස ග්‍රන්ථි පිහිටලා තියෙන්නේ ඒ නිසා.
බලන්න මෙයා ගෑනු සතා මෙයා පිරිමි සතා හරිම ලස්සනයි දැන් දෙන්නම හැවාරින්න කිට්ටුවේ ඉන්නේ Raking allalad meke athulata daagatte. Raking netting allagena raking odu gathi daana. Ha ha. Patiya hambuni. Patiya habetti. Ha ya vena ma hambuni. Oh ya ude ithala giya ithala hawasa thama ya dawala hambune. Ha ha. Unge patik neme ne? Ne ne ne. Ya samanyen maasa 4k 5k vaayisa thiyen sathi. I think there is a sattu pilbanda yam kisi avabodaya thiyenisa beruwa naththam vena kenekota ahu una nam me thundenam marala dahana. Hari aparadaya kiyata ehema karanna awashya ne. Me gollonta jeevath wenna man ara hama dahama puna puna kiyanne ekai. Sattu kiyanne parisare thula jeevath wenna ona sattu kottada visheshayen sarpiyo. Hemoma kemathin jeevath wenne. Api vitarak ne thiyen nisa tawama dahapath kenekuge jeevithaya pudura ganna kaatawat aithiyak ne. Eka hinsawa. අපේ මේගොල්ලන්ට හිරිහැරයක් නැත්නම් මේගොල්ලන්ගෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බලන්න මම මෙතන අල්ලන් ගියාට මෙයා මේගොල්ලන්ට හිරිහැරයක් නැහැනේ. ඒකයි මේ සංසුන් වෙ ඉන්නේ. හැබැයි වෙන කෙනෙක් මෙතන සම්බන්ධ වෙලා ලී අරගෙන දඟලුවා මේගොල්ලෝ කිපෙනවා. ඊට පස්සේ දෂ්ට කරන්න උත්සාහ කරනවා. මේගොල්ලන්ගේ ජීවිත මේ පරිම දුක්ඛිතයි. මේ සත්තු පිළිබඳව කරුණ සොයලා බැලුවොත් මේ පුදුම පීඩාකාර ජීවිත ගත කරන මේ සත්තු. ඇත්තටම මෙයාලගෙන් අර වෙන ලොකුම සේවය තමයි පරිසර සමතුලිතතාවයට ලොකු කාර්යභාරයක් වෙනවා. සර්පය නිසා තමයි මුළු සියලුම සත්තුන්ගේ මේ පැවැත්ම රැඳිලා තියෙන්නේ. සර්පය නැත්නම් කිසිම කෙනෙකුට පැවැත්මක් නැහැ. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් සාධකයක්. තාම ඉතින් මෙයාලා මේ බිත්තර දාන කාලයක් නෑ තා බිත්තර හැදෙන්න ඕන නෑ කි. බිත්තර දාලා ඉන්න සත්තු වෙනම හොයාගන්න පුළුවන් මම අර කිව්වා තව කොහොමත් මාස 3ක් විතර වගේ යනකම් බිත්තර දාන්නේ. දැන් ඉතින් හැංගෙන්න තැනක් තමයි හොයන්නේ. ගොඩක් ස්තුතියි සත්තු දෙන්නට හානියක් කරන්න නැතුව දැන්වත් කරාට අපි නම්බර් එක ඔයාගත්ත බොම මම YouTube එකේ channel එක මල් මේ බෝතල් එකකින්ම අරක ගන්න නේද ඔහොම අරගෙන ගත්තා හා අනේ ඔය එකට හින්දාගෙන ට ඔයගේ බිත්තරක් ගිලින්න පුළුවන් මෙයාලගේ මේ අස්ති පද්ධතියක් නෑනේ රටට ඔය බිත්තරේ එයාට ගිල ගන්න ඕන වුණාම පෙරපොම මගෙන් මීට ගිල දානවා සතා පොඩි වුණාට ওই පිටරෙ ගිලින්න පුළුවන් මූතමටියක් දැඟලු ගන්න නෑ ඔව් තායි දෙන්නේ හිටියා හා හා ඔව් අවිල්ලා අර කාව අර වගේ ඔළුව පැත්තෙන් අල්ලගත්ත ගිල්ලනේ ඔක්කොම ලොකුම දෙන්නේ හා හා ඔය වගේ නයි පොලොංගු නයා විසින් පොලොංගු ගිල දාන ඒ කියන්නේ ඇත්තටම නයින්ට පුළුවන් ඕනම සර්පෙක් ගිල දාන්න ඒගොල්ලෝ සර්ප බක්ෂකයි දැන් නයිකුට නයික් කියලා දාන්නත් පුළුවන්. ඒ සටන් කරලා ඉවරලා සමහරලාට පරාජිතය කියලා දානවා. විශේෂයෙන්ම පිරිමි සත්තුම තමයි මේ වැඩේ කරන්නේ. පරාජය වෙච්ච සතා කියලා දානවා. එයාගේ ආහාරයක් විදිහට ගන්නවා. ඒ සර්ප ලෝකයේ හැටි.
මොනවත් වෙන්නේ නැහැ මේ විසක් එකතු වීමක් වෙන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දස්ත කරලා තියෙන මේ දැන් ওই පළතුරු වගේ දේවල් වලට කතාවල් තියෙන අඹ ගෙඩියකට දස්ත කරලා ඒ අඹ ගෙඩිය කාලා මැරුණා කියලා. ඒක මිත්‍යා කතා. එහෙම වෙන්නේ නැහැ. විස රැඳෙන්නේ නැහැ. විස සාමාන්‍යයෙන් ලේත් එක්ක විතරයි මිශ්‍ර වෙන්නේ. විස ටිකක් අරගෙන බොන්නත් පුළුවන්. හැබැයි නිරෝගී ශරීරයක් තියෙන්න ඕනේ. හටේ ඉඳන් බුද මාර්ගය දක්වා තුවාල තියෙන්න බෑ. එහෙම තිබ්බොත් ගැටලුවක් වෙනවා. එහෙම නැත්තම් මේ සාමාන්‍ය විස ආහාරයට ගන්න අය ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ ඒක ආහාරයක් විතර ගන්නවා. ඉතින් විස ටික බිව්වට පස්සේ ඒක ඇමෝනියා විදිහට පහ වෙනවා. ශරීරයට හානියක් වෙන්නේ. හැබැයි ලේවලට මිශ්‍ර වුණොත් හානි වෙනවා. මේක දස්ත කරලා තියෙන්නේ නේද ඔතන? ඔව්. අප්පුයි ඇති. ණයත් එකයි ණයි පෙටියත් එකයි කියන්නේ නේද? මෙයා පාන. ආයි ගහන ගෙයිලා ඉන්නේ. දැන් සාමාන්‍ය පරිසරයට අනුගත වෙලා ඉන්නේ. ඒකනේ මේ දස්ත කිරීම කරන්නේ සාමාන්‍ය පිටරයකින් එළියට ආපු ගමන් සතෙකුට මේ හැකියාව නැහැ. එයා තාම මේ පරිසරයේ මේ ඇවිදලා කරලා නැහනේ. ඒක පරිසරයට හුරු වුණාට පස්සේ දැන් මේ සතු දෂ්ට කිරීම කරනවා. දැන් මේ සතේ දෂ්ට කරොත් ඕනම කෙනෙක් මරණයටපත් වෙනවා. ප්‍රතිකාර කරගත්තේ නැහැ. දැන් මෙයාගේ විෂ ග්‍රන්ථි විෂ දල හොඳට හැකිලා තියෙනවා. පිටරෙන් එළියට එනකොටත් විෂ දල තියෙනවා. අර ගහයට ඉදී. ඒ පොඩි එකන අර දැක්ක ඉස්සෙල්ලා මං දැක්ක අන්න ඔය ඉස්සෙල්ලා මම රතුණු දැක්කේ අන්න ඇත්ත ඒ ගාවින් යනවා ඒක තමයි දැන් මේ කාලේ ඇත්තටම ප්‍රවේශයෙන් එහාට මෙහාට යන්න ඕනේ හේතුව තමයි අභිජනන කාලේ අනිත් එක දැන් පෑවිල්ලත් එක්ක සත්තු ආහාර හොයාගෙන වතුර හොයාගෙන එනවා ඒ නිසා පෑගුණොත් නොසලකිල්ලෙන් දස්ති කිරීමක් වෙන්න පුළුවන් හරි අවධානයෙන් ඉන්න ඕනේ හරි එන ගිහින් ඒස් ගන්නවා මම මේක තවලු තුනක් කිව්වේ